සැදැවත් පින්නතුන අද ධර්මානු ශාසනාවේ මාතෘකාව හැටියට මම යොදා ගැන්ඩ කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහසේ දේශනා කොට වදාළ උතුම් වූ චක්කවත්ති සීහනාද සූත්‍ර දේශනාවේ එක ධර්මපාටයක් භාගිතුන් වහන්සේ, උතුම් සූත්‍ර දේශනාව තුළින් අපිට විශේෂෙන් සතර සතිපට්ටානය පිළිබඳව කරුණු අවධාරණය කරලා තියනවා. එහි සඳහන් කරනවා ගෝචරයේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසයේ ගෝචරයේ භික්කවේ චරතන් සකේ පෙත්තිකේ විසයේ නලච්චති මාරු ඕතාරං ලච්චති මාරුව ආරම්මනං කුසලානම් භික්කවේ දම්මානං සමාධාන හේතු ඒව මිදන් පුණ්ඥම් පවඩ්ඩති මේක භික්‍ෂූන් වහන්සේලට කරපු විශේෂ අවවාදයක්. මඟද ධර්ම මාතෘකාව හැටියට යොදාගැන්ඩ කල්පනා කළේ මේ අවවාදයක තැනක සඳහන් කලා ලච්චති මාරු ආරම්ම නං කියලා පිනින එන්න ලච්චති කියල මෙතන කියන්නේ මාරයාට ඉඩක් ලැබෙන්නේ නැහැ එමනත මාරයා විසින් දකින්න නෑ කියන එක තමයි මෙන්න ලච්චති මාරු ආරම්ම නං කියල කියන්නේ එතර මාරයා ඉඩක් ලබන්නේ නැහැ මාරයා විසින් දකින්නේෙ නැහැ කියල සඳහන් කරන්නේ මේ සතර සතිපට්ටානේ හැසිරෙන්න පුද්ගලයාව ගෝචරයේ භික්කවේ චරතන් සකේ පෙත්තිකේ විසේ තම ප ගොදුරු භූමිය හැසිරෙන්න කියල තමයි සඳහන් කරන්නේ. පියාගේ ගොදුරු භූමිය තමයි සතර සතිපට්ටානේ මෙතැන පියාණන් කියල හඳුන්වලා තියෙනෙ භාගිතතුන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ විෂය තුළ යම් කෙනෙක් කැසිරෙනවනන් මාරයගෙන් ඔහුට කරදර වෙන්නේ නැහැ කියල සඳහන් කරන්නේඒැ මරණයට පත්වෙන්නේ නෑ කිය එක නෙමෙයි පිලතුනි එදට මේ මාර කියන වචනය පැහැදිලි කරනකොට ඉ මාරයෝ පස් දෙනෙක් පිළිබඳ අපිට දේශනාවෙන් පැහැදිලි කරනවා එහි පළවෙනි මාරයා තමයි ඉස්කන්ධමාරය දෙවනි මාරයා තමයි ක්ලේසමාරය තුංගනි මාරයා තමයි අභිසංස්කාරමාරය හතර්වෙනි මාරයා මච්චුමාරය පස්වනි මාරයා දේවපුත්තමාරය න්න ලච්චති මාරෝ ආරම්මනං මාරයා ඉඩක් ලබන්නේ නැහැ මාරයා විසින් දකින්නේ නැහැ කියන කාරණාවේ මේ මාර කියන වචනේ පංච මාරයන් පිළිබඳව කතා කරනකොට මේ අභිසංස්කාර මාර කියන්නේ මොකක්ද කියන කාරණාව තමයි විශේෂයෙන් අද දේශනාවෙන් පැහැදිලි කරන්න හිත්තුවවෙේ. දේශනාවේ මාතෘු කාව පිළිබඳව සඳහන් කරනකුටත් දායක පාර්ශවේ මේ ප්‍රාර්ථනාව කියන කාරණාව පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කරල සඳහන් කරල තියෙනවා. එනිසා මේ ප්‍රාර්ථනාවක් කුච්චර වටිනවද කියන කාරණාවත් එක්ක අබිසංස්කාර මාර කියන කාරණාව මාතෘකා කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරන්න කල්පනා කළේ. එතවට පින්නතුන අභිසංස්කාර මාර කියල කියන්නේ මොනවාගේ දෙයක්ද පැ අභිසංස්කාර මාරයක් කොයි වගේද කියන කාරණාව පැහැදිලි කරනකොට විශේෂයෙන් සඳහන් කරනවා මේ සංසාරයේ ගොඩක් පින් කරනවා පින්නතුනි පෙරත් පින් කරලා තියෙනවා අපි දැනුත් පින්කන් කරනවාඒවගේ අකුසලුත් අපි අතරින් සිද්ධ වෙනවා ප්‍රග්ඥාවන් තොරව මේ පින් කරනකොට ඒ ප්‍රඥ්ඥාවෙන් තොරවෙච්ච කුසලයේ අපට සංසාරට මාරය කැටියට ක්‍රියාත්මක වඩ පුළුවන් ඒ කාරණාව තවටිකක් පැහැදිලි කළුත් හැම පින්කමක්ම පින්නතුනේ ප්‍රඥ්ඥාවන් තොරනැහැ අපි කරන බොහෝ පින්කං අපි ප්‍රඥාව මුල්කරගෙනම තමයි කරන්නේ. නමුත් ඥාන සම්ප්‍රයුක්තව කරන කුසල කර්ම තියෙනවා ඥාන විප්පයුක්තව කරන කුසල කර්ම තියෙනවා. පින්නතිනීමේ ඥාන විප්පයුක්තව කරන කුසල කර්ම සමහර වෙලාවට අපට සංසාරයේ බොහොම භයානක විදියට පල දෙන්න පුළුව නකොට කොහම පලදයි දෙකි ලා අපි දන්නේ නෑ. නමුත් ඒ බොහොම භයානක දෙයක් බයානෙක විපාකදීමක් වඩ පුළුවන්. පින්නතින මේ කාලෙ බොහෝ දෙනෙක් පව්කරනවා අප පි දකිනවා. මිනිස්සු වැඩි වැඩියෙන් පව් කරනවා. සමහර අය තමන්ගේ ධනය තරම් වැරදි විදිහට යොදාගන්නවා. ඒ ධනේ වැරදිවිදිහට පාවිච්චි කරනවා කියල සඳහන් කලෙයි. ඒ ධනය යොදාගෙන ගොඩක් අකුසල් කරනවා. ධනය තියෙන නිසාකු සල් කරනවා බලය තියෙන නිසාකුසල් කරනවා. පිරිස ඉන්න නිසා අකුසල් කරනවා නමුත් ධනය බලය වාර සම්පත්තිය මේ ඔක්කම ලබලතියන්නේ පෙරසංසාර කරගත්ත කුසල කර්මත්ක්ක හැමෝටම ධනය බලය පරිවාර සම්පත්තිය නැහැනි ඉරි පෙරසංසාර ඒ සඳහා සුදුසු වෙන කුසලකර්ම කරපු නිසා මේ ජීවිතය මේ ධනය බලය පරිවාර සම්පත්තිය මේ හැමදේම ලවිිලතිය. ැබුණ වනාටේ ඒ පිනෙෙන් ලැබුණ ශක්තිය යොදලා අනුන්ට කරදර කරනයේ ඕන තරම් දකිින් ලැබෙනවා පෙරකරපු කුසල කරමයක් නිසා අද ලබලා තියෙන මේ සම්පත්තිය පාවිච්චි කරලා නැවත නැවත කුසල් කරනවට වඩා නැවත නැවත කකුසල් කරන එක තමයි අපි දකින්නේ ගේ තමයි තමන්ට ලැබුණ දක්ෂකම බුද්ධිය පාවිච්චි කරලා බොහෝවෙලාට අනිත්තායට කරදර කරනවා. එහෙම බවත් මේ සමාජය අපි දකිනවා ඒතුළින් පිනතන නැවත තමන්ට කරගන්න අයහපතක් පිනතන අපි හිතල බලන්ඩේ තැබි කතා කරනවානඔය පරමාණු බෝම්බෝ වගේ බෝම ගන්නේ අතිශයම භයානක ආවිධ වගේ එකවර මනුස්ස ජීවිත සත්ව ජීවිත විනාශ කරනවා විතරක් නෙමෙයි. අවුරුදු සිය ගනන් ඒ ප්‍රදේශවල්ල නැවත සත්තු ඇතිවුනත් මිනිස්සු ඉපදුනත් අවුරුදු සිය ගනන් තුළ උපදිනය සත්වයන් මිනිසුන් රෝගීන් බවට පත්කරවන්ඩ තරන් භයානක විස සහිතයි අදත් ඒගෙන අපි කතා කරනවා එහෙම බෝබ හෙලාපුදැන්ගොල අදත් උපදිනාය අංගවිකල ස්වභාවයන් සහිතව වගේ නොය රෝගාබාද සහිතව අඩුපාඩු සහිතව උපපත්තිය ලබන බව අදත් කතා කරනවා ති එතවට යම් කෙනෙක් දක්ෂවනානං ඒවාගේ කිසියම් උපකරණයක් ආයුධයක් නිපදවඩ ඒ සඳහා ඔහුට ලැබුණ දක්ෂභාවේ බුද්ධිය හැකියාව ලැබුණ පෙරසංසාරික කරපු ගුසල කරමයක්න එතර වර්තමාය අපි කතා කර නවීන ආයුදධ ඒවගේ බෝම්බවර්ග මේ දේවල් නිෂ්පාදනය කරඩත් ඒ අයට පුදුමාකාර නුවනක් තිබුණා එ නුවන පාවිච්චි කරලා මනාව කල්පනා කරලා මනාව සැලසුම් කරලා පාවිච්චි කරන පුද්ගලයට එතන හානියක් නොවෙන්ඩ නමුත් තා විශාල පිරිසකට හානි වෙඩ දේවල් නිර්මාණය කරන්න කොහම බුද්ධියක් තියෙන්න ඕනති කියල හිතන්න මිසයිලවා ගේාවිද එ බෝම්බ සමහරලාට නිකුත් කරන තැනඉඳලා සැතපම් ගණනාවක් ඇතට ගිහිල්ල තමයි පුරන්නේ යම් ඉලක්කයක් සඳහා යොමු කරන්න අවශ්‍යනං තවන් බලාපොරොත්තුවයෙන දුරට බලාපොරොත්තුවයෙන තැනට නිස ඉලක්කයට පතිත කරවඩ ඒ සියල්ල සැලසුම් කරලා හදන්ට මොන තරම් තිවුණු නුවනක් තිේෙන්ඩෝනෙද ඒ නුවන පින්නතිනිි කොහොමද ලැබුණ නුවන කුමක් නිසාද ලැබයි ආන් ඒ නුවන ලැබුවේ පෙර සංසාරි කරගත්ත කුසල කරම නිසා.ඒ කුසල කර්මය එක විපාකයක් නමුත් පෙර සංසාරි කරගත්ත ඒ කුසල කර්මයේ මෙලොව විපාකය තමන්ට හොඳක් වෙලා නෑනේ එක තමන්ට නරකක් සඳහාම තමයි බලපාලතිඉන්නේ. නමුත් පෙරකරපු පුන්න ශක්තියෙන් ලබාගත්ත නුවනින් මිනිස් ජීවිත සත්වජීවිත දහස් ගනන් ලක්සගනන් විනාශ කරන්න පුළහන් අවිාවිධ නිෂ්පාදනය කරලා තිබනත්. ඒ පුන්න ශක්තිය නිසා එවන් අයට වර්තමාන ලැබෙන්නේ ලොකු අගය කිරීමක් ලොකු ප්‍රසංසාාවක් මහත් වූ පිළිගැනීමක් හැමදේම උසස් විදිහට තමයි ලැබෙන්නේ. නමුත් පෙන්ඩතුන පෙරකරපු පිනෙන් ලැබිච්ච නුවන පාවිච්චි කරල අද කරපු ක්‍රියාකාරකංවල ප්‍රතිඵලය අකුසල් සහිත නිසා පල දෙනකොට අතිශයින්ම භයානක විදිහයට තමයි ඒක පල දෙන්නේ. අං ඒක නිසා මේ කාරණාව හඳුන්වන්නේ මාරයහැටියට. එදා කරපු පින අද ක්‍රියාත්මක වෙන්නේ මාරයහැටියට. පන්නතින මෙන්න මේ අභිසංස්කාර මාර කියල කියද්දී මේ කාරණාව මනාව පැහැදිලි කරන්න පුළුවන්. අබිසංස්කාර මාර කියල කියන්නේ එකයි. ප්‍රාර්ථනාවක් නොකර කරපු පුුණ්්‍ය කර්මය මේ අබිසංස්කාර මාරකීන කාරණාවට අයිතියෙනවා ප්‍රාර්ථනාවක් නැති නිසා පල දෙනකට මේ දියට තමයි සමහර වෙලාට පල දෙන්නේ. ඒ කියන්නේ අපි පින්කන් කරනවාඒ පින්කන් කරලා නිවැරදිව ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ කරන ලද කුසල කරමය මේ සංසාරය මට කොහොම විපාක දෙන්න ඕනෙද ප්‍රඥ්ඥා ගෝචරව ප්‍රාර්ථනාවක් ගුණ කරහම අපිට මේවාගේ මාරය කැටියට ඒකුසල් විාක දෙන්න ඇැතිවෙන. එයින් ලැබෙන විපාකය පස්සේ අකුසල් සහිතද කියල කෙනෙක් හිතඩ පුළුවන්. එනතම් පිනක් කරලා නරකක් වඩ ප්‍රාර්ථනා කරන්න පුළහන්ද කියල කෙනෙක් හිතන්න පුළුවන්. පින්නතුන පිනක් උතුම් පිනස් ්‍රේෂ්ටයි භාගිතුන් හසේ දේශනා කළින් පුුණ්‍ය භායි කන සූත්‍රයෙන් භාගිතන් වහසේ දේශනා කරනවා මහනෙන පිනට බය නොව් කියලා පින කියල කියන්නේ සැපයට නමක් කියලා බාගිතුන් වහසේ දේශනා කරනවා ප මතු සසරයේ සැප විපාක ගෙනල්ල දෙනවා වඋනාට අපිේ පින්කම කරලා මනාව ප්‍රාර්ථනාවක් ගුණු කරලා තියෙනෙක අපි හැමෝටම වටිනෝ දෙ හිතැන්ඩකු අපේ ශාසනය අනාත පින්ඩික සිටිතුමාගේ බෑන සංසාරි කරගත්ත පිනක් ඔහුඒ පින්කම කරලා ප්‍රාර්ථනා කළේ සිරිතුමාගේ බෑනක් කේම කියල කියෙනෙ කේම සසර පිනක් කරලා කරපු ප්‍රාර්ථනාවක් මේ ජීවිතයේ කොයි තරම් අකුසල් ගොඩකට ඔහු හසු කලාද කියල සඳහන් කරනකුට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යළඟ රන් නූලෙන් එත්තම් කරපු කොඩි දෙකක් පූජා කරලා ඔහු ප්‍රාර්ථනාවක් කරනවා හැබැයි එක වැරදි ප්‍රාර්ථනාව ිත්‍යදුෘෂ්ටික ප්‍රාර්ථනාවක් ඔහු කරන ප්‍රාර්ථනාව තමයි මගේ සහලේ ඥාති කාන්තාවන් හැර නැතන් මගේ උපදින උපදින භවයන්ගේ ලේ ඥාති කාන්තාවන් හැර අනිත් සියලුම කාන්තාවන්ට මම දැක්කහම මගිත් සමඟ වැරදි කායික ඇසුරක් පවත්වන්න කැමැත්තක් උපදිින්දෝනේ එක තමයි ප්‍රාර්ථනාව ඉති කාශ්‍යප බුද්ධ ශාසනෙන් පින්කමක් කරලා කරපු මේ ප්‍රාර්ථනාව අපේ බුදුරජාණන් වහන්සගේ කාලේ අනාත පිණ්ඩික මහ සිටතුමාගේ බෑන වෙලා ඉපදිලත් ඔු බොහොම දඩ දැඩිව ලොල්ලලා හිටිය පරයිස්ත්‍රී සේවනට ඔහු බොහොම ප්‍රියමනප පෙනුමක් තිබුණ කෙනෙක්. ඔහු නිතර තර අන්න ස්ත්‍රීන් හොයාගෙනය නවා. වරක් රජපුරුෂූ රජිරූගාවවට රංගිය. දඩුවන් කළුත් එක සිටතුමාට හොඳනය ක කියලා රජර හු නිදහස් කළ නැවත නැවතත් අවේලාවේ වීති සංචාරය කරන නිසා රාජපුරුෂෝ රජරූගාවට අරැංගියත් සිටතුමා ගැන හිතලා රජරුව ඔහුණනි දහස් කරනවා සිටිතුමාගේ ආත්ම ගෞරුවවෙ රක් ඉන්නොල නිසා. ඇැවේ පස්සෙ කාලි සිටතුමා කාරණාව දැනගෙන ඔබුදුරජාණන් වහන්සේළඟට එක්ක ගිහිල්ල ධර්මාවබෝධය ලබල දුන්න. පින්කමක් කරල වැරදි ප්‍රාර්ථනාවක් කළ ඒ වගේම තමයි තවක කාන්තාවක් හිටිය ඇ සසර පෙරභවේක පංකං කරලා කරපු ප්‍රාර්ථනාවක් ස්වර්ණති ස්වර්ණතිලක කරපු ප්‍රාර්ථනාව තමයි මට ඉතාම ලස්සන රූපයක් ල බෙන්ඩුවනේ ලස්සන රූපය දකින පුරුෂ පාර්ශවයාය උමතු තත්ත්වයට පත්ෙන්ඩුවනේ ඔවුන්ට මාව නැතුව බැරි වෙන්ෝනේ ඒ තරං ඔවුන් මට වසඟ වෙන විදිහහි ලස්සනක් මට ලැබෙන්ඩුවනේ ඇය ප්‍රාර්ථනා කරපු විදිහටම ඇයට ඒ ප්‍රාර්ථනාවන් බුදු පත් වනාා පවුල් සංස්ථා දෙදරන්න පටන්ගත්ත. ඇයි විවාහක අවිවාහක පුරුෂයෝ ඇහි දැක්කහම උම්මත්ත කේවාගේ නවා. නමුත් ඒ මුළු සමාජයටම මහලොකු කරදරයක් වෙච්ච නිසා මිනිස්සු වඳීන පුදන ගරු සත්කාර කරන ශ්‍රේෂ්ඨ සම්භාවනීය පුරුෂයෝ පවා මේ කාන්තාව දැක්කහම ඉතා නීච පහත් හැසිරී මලට යෙද ොමු එන නිසා මිනිසුන් විසින්ම ඇය ගහල මරල දැම පිනිති ජාතක පාලී සඳහන් කරනවා මහබෝසතානන් වහන්සේ චද්දන්ත හස්තියා වෙලා හිටපු කාලි ඇතින්නෝ දෙන්න කිටියා දෙවැනි ඇතින්න චූල සුබද්‍රා ඇලඟ වැරදි මතයක් තිබුණා තමන්ගේ ස්වාමියයා තමන්ට වඩා බැඩිමල් බිරිඳට සෙනහස දක්වුණා වැඩී කියලා ඒක නිසාම ඇය තමන්ට ලැබන පළතුරු කොටස පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඇ වැරදි පාර්ථනාවක් හිත හිතියාගත්තා මම ඉතාම ඉක්මණින් මේ ජීවිතෙන් මැරෙන්ඩෝනේ. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලාට පළතුරු පූජාකරපු පිණි මදුරට සාගල නුව රජිරුවන්ගේ දුව වෙලා ඉපදෙන්ඩුවනේ තරුණ වයසටාවට පස්සේ ඉතා බලසම්පන්න රජෙක් එක්ක විවාහවෙෙන්ඩ ලැබෙන්ඩෝනේ. ඒ රජුගේ උදව් ලබාගෙන රජුව පොළොඹබවාගෙන මේ ඇත්රජුව මරණ්ඩ මට ලැබෙන්ඩුවනේ ඒ ප්‍රාර්ථනාවත් ඒ විදිහටම විපාක දුන්නා. ඇයම තමයි චද්දන් තස්තියා මරණ්ඩ අවශ්‍ය කටයුතු ක්කොම සූදානන් කළින් කටයුතු සූදානන් කලා විතරක්නෙමේ චද්දන්ත හස්තිාව මරවඩත් ඇයට පුළහගුණ තැන්පිටතනි බලන්නකු පෙර පින්කරලා සම්මා දිට්ටියෙන් තොරව කරපු වැරදි ප්‍රාර්ථනා ඊළඟට සංසාර විපාක දෙනකොට තමන්ට කොහොමොද පල දෙන්න කියලා අනියම් කාන්තා ඇසුරකට ගියපු කේම සත්පුරුෂයෙක් මුණ ගැහුණ නිසා අනාත පෙන්ඩික සිටිතුමා නිසා පස්සෙ කාලෙ සෝවා නාරයන් වහන්සෙනමක් බවට පත් වුණ උතුම් සෝවාන් ආරය මාර්ගඵලයේ තියෙන ප්‍රබලත්වේ නිසා ඔහුව සතර අපායට ගෙනියන්ඩ තිබිච්ච සියලු අකුසල් එතනින් අහෝ සියලා ගියඒ සෝවාන් මාර්ග පලයේ තියෙන ශ්‍රේෂ් අත්තේ මත සෝවාන් එච්ච උතුමන් වහන්සේ නමක් සතර අපායි උපදින්න එහැන සතර අපායි උපදින්ට තියෙන අකුසල් සියල්ලම සෝවාන් වෙනවත් එක්කම විනාස වෙලායනවා. නමුත් සත්පුරුෂයෙක් මුණ නොගැහුුණනං පරස්ත්‍රී සේවනය කියන කර්මයේ නිසා නිරය ලෝකෝල කොයි තරන්නන් දුක්වෙෙදින්න වෙනවද. ස්වර්ණ තිලක කොයි තරන් අකුසල් කර ගත්තද. චද්දන්ත හස්තිරාජයා මරෝපු රජ බිසව ො තරංකුසල කදරාවක් කර ගත්තද අන්න ඒවාගේ පින්නතුනේ පංකමක් කර කරන ප්‍රාර්ථනාව හොඳවුනත් නරකවුනත් විපාකදිනවා. අපිළඟ ප්‍රඥාවතියෙන්දෝන මේ පින්කම කරල කොහොමද ප්‍රාර්ථනා කරන් දෝනි කියලා කරන විදිහට විපාකදින. අපිට අතට මුදල් ලැබුණට පස්සේ දෙහෙමනත්තං මුදල් වෙනුවට හිලවු කරන්න පුළුවන් දෙයක් ලැබුුණට පස්සී අපිට මුදල්වලින් ඕනම දෙයක් කරන්න පුළුවන්නේ යහපතයේ දෙඩත් පුළුවන් යහපතයේ දෙඩත් පුළුවන් යහපත වෙනුවෙන් යොදවන්ඩත් පුළුවන් අයහපද වෙනුවෙන් යොද වන්නඩත් පුළුවහන්මකද දෙ මුදලතිය එනෙ මගේ ඇති අන්න ඒ වගේ තමයි සංසාර පින් කරල පින තමන් සතු කරගත්තට පස්සේ අපිට ඕනම විදිහහි ප්‍රාර්ථනාවක් ගුණු කරන්න පුළුවන් නමුත් අපි දක්ෂ වඩඕන බුද්ධිය තියෙන් ඕන සම්මාධිට්ටික ප්‍රාර්ථනාවක් කරන්නට කිසිම ප්‍රාර්ථනාවක් නොකළුත් අපි කරාපු පින විපාක දෙන්නද පින්කමක් කරලා ම පාර්ථනාවක් නොකරඉන්නවා නමුත් පිනතින ඒ පින විපාක දෙනවා කව දද විපාක දෙන්නේ කොයි කාලෙද විපාක දෙන්නේ කලා නිශ්චිත තීරණයක් නෑ මේ සංසාරය කොයි කාලෙ හැර ඒ පිනාපට පල දෙනවා අපි පින්කන් කරපු කරපු විදිහට පින පල දෙනකොට ආහාරපාන බොහෝසී ලැබෙනවා. පරිවාර සම්පත් බොහෝසී ලැබෙනු ධනය ඕන තරං ලැබෙනවා. බලයත් සමහරලාට ලැබෙනවා ආහාරී හිගයක් නෑ ධනයහිගයක් නෑ බලයහිගයක් නෑ පරිවාර සම්පත් හිගයක් නෑ මේ සියල්ලම ලැබිල තියෙන. නමු දැන්මේ ධනය බලය පරිවාර සම්පත්තිය කොහොමද පාවිච්චි කරන්නේ මොනොටද පාවිච්චි කරන්නේ ඒක පිළිබඳව නිශ්චිත තීරණයක් නෑ අං ඒක නිසා බොහෝ දෙනා වැඩි වැඩියෙන් කරන්නේ ඒ ධනය බලයේ පරිවාර සම්පත්තිය යොදවන්නේ අකුසල් කරන්න අද අපි ජීවත්වෙන සමාජයේ ගැනෙක්ටියක් කල්පනා කරලා බලන්නකු ඕන තරන් ධනය තියෙනවා බොහෝ අයට නමුත් ඒ ධනේ වැෑ කරන්න මොනවාටද අකුසල් කරගන්න තමන්ට ඉන්න පරිවාර සම්පත්තිය යොදාගන්න මොන වටද අකුසල් කරගන්න න්ට යන යානවාහන යොද වන්නේ මොනවා කරන්ඩද අකුසල් කරගන්ඩ මිනිස්සුන්ගේ ජීවිත නැති කරන්්ඩ මිනිස්සුන්ට කරදර කරන් මිනිසුන්ගේ වස්තුව කඩා වඩාගන්ඩ ඒ පරිවාර සම්පත්තිය ඇතුළු අනික් හැම දෙයක්ම ඇති තරං යොදනවා සමාජයේ බොහොම දූෂිත පහත් වැඩ කරඩ ඔගේ දනසම්පත් හැම වෙලා එම යොදනවා පිඩතුනී එතවට ඒ ප්‍රතිවිපාක අපහු විපාක දෙනකොට මේ සංසාර කොයි විදියට එක පලදයිද තෙර කරපු පුන්න ශක්තිය පදනම් කරගෙන අද කරන අකුසල ධරමයන් අති දේර්ග කාලයක් සංසාර සතර අපා යඋපද වන්න්න හිත්තුවෙන මෙන්න මේක නිසා තමයි සඳහන් කළේ මේ පින් පව් මාරයෙක් බව්ට පත්තිෙනවා කියලා අපි කරන්න පම් පව් මාරයක් බව්ට පත්තිෙනවා කියලා පින්නතුනේ ලොතුරා බුදුරජාණන් වහන්සේ මේ සත්්‍යයා සංසාරෙන් එතර කරන්න එතර වෙන මග දේශනා කරහම ඒ දේශනා කරපු මාර්ගය තුළ මේ පින් කරන්න කියන කාරණාව නිරන්තරෙන් අවද හරිණ කරනවා එ විතරක් නෙමෙයි ඒ පින කොහොමද ප්‍රාර්ථනා කළ යුත්තේ ඒ පිනේ මතු විපාක කොහොමද ලැබෙන්් ෝනි ඒ මතු විපාක ලැබිය යිුතු ආකාරය කොහොමද තීරණය කරන්නේ භාගිත වහස ඒ සඳහා අවශ්‍ය ධර්ම කරුණුත් මෙත්‍රිපිටකේ පුරාමාඩු නැතුව දේශනා කරලා තියෙනවා පින්නතුනී අපි පෙරකුසල බලය නිසා සමහර වැරදි කරනකොට ට නඩුවන් හබ වෙන්නෙත් නෑ වැරදි කරනවා ඕන තරන් සැඟවිලත් කරනවා ප්‍රසිද්ධියෙත් කරනවා ප්‍රසිද්ධිය කළත් තමන්ට දඩුවන් නොලැබෙන නිසා ඔවුන් වැඩි වැඩියෙන් ප්‍රසිද්ධියීම වැරදි කරන්න පටන් ගන්නවා නීතියෙන් දඬුවන් කරන්නේ ක්‍රමවලින් දඩුවන් හම්බ වෙන්නේ නමුත් ඔවුන්ට හොඳ ප්‍රසිද්ධියයක් තියෙනවා සමහරයට රැකවරණයේ ප්‍රසිද්ධිය හම්බුවවා විතරක් නෙමෙයි හොඳ පිළිගැනීමකුත් සමාජය තුළ තියෙනවා ඒ විතරකුත් නෙමේ ඔහු කොච්චර වැරදි කරන කෙනෙක් බව දන්නව වුනත් ට ලොකු ආරක්ෂක බලයනිය කුත්තින්නවා ඉතිං ඒ සියලුම ලැබීම් ලබාගෙන ඔවුන් තව තවත් කරන්නේ අකුසල් රැස් කරන එකමයි අතීත බුද්ධාන්තරවල තුනරුවන් කෙරෙහි පැහැදිලා දන්දීල තියෙනවා නමුත් එපංකං කරලා තියන්නේ ඥාන සම්ප්‍රයුක්තව නෙමේ පිනතිල ඥාන විප්‍රයුක්තව. මේ කුසලයන්ගේ ආනුභාවයෙන් මම සම්මාධිට්ටිකයෙක් වෙන්ඩෝනේ. මට කල්්‍යයාන විතරයක් ලැබෙන්ඩෝනේ මට පහසුවෙන් සිල්රකින්ඩ ලැබෙන්ඩුවනේ. නිර්මල ධර්මපරිාප්තිය අහන්ඩ ලැබෙන්ඩෝනේ නිර්මල ධර්ම පරිියාප්තිය දරන්ඩ ලැබෙන්ඩෝනේ අකුසල කර්මයන්ගෙන් ඉවත් එෙන්ඩ ලැබෙන්ඩෝනේ පාප මිත්‍රයන් නොලැබෙන්ඩෝනේ මෙන්න මේ විදිහට ප්‍රාර්ථනාවක් කරලනෑ ඒ ප්‍රාර්ථනාවක් කරලා නැති නිසා ප්‍රඥාව සහිත ප්‍රාර්ථනාවක් නැතුව පින් කරලා තියෙන නිසත් ඒ පින්කං ඥාන විප්පයුත්තයි ඒ පින්ඵල නැවත ලැබෙනකොට ප්‍රඥාව ලැබෙනව කලෙ එකක් නෑ පින් නැතිනි පිනේ පලේ ලැබෙන අයුුණට ප්‍රඥාව ලැබෙන්න්නේි නෑ ප්‍රඥ්ඥාව ලැබෙන නැති නිසා. පුන්නෙ ශක්තියේ විපාකයේ නිසා කුසල් කරනවා. අපි මොනවද දෙන්නේ අපි මොනවද පූජ කරන්නේ දීපු දේට සාපේක්ෂව අපිට ප්‍රතිඵල ලැබෙනවා. දීපු දේට සාපේක්ෂවයි ලැබෙන්නේ. ඒක නිසා තමයි සාමාන්‍ය ධනප්‍රතිය ඉන්නවා මහදනප්‍රතිය ඉන්නවා. අතීතියේ සිටුවරු ගැනකතා කරන කොටත් සාමාන්‍ය සිටුවරු හිටියා හතලිස් කෝටියයක් විතර ධනය තිබුණ අය. මහ සිටුවරු හිටියා අසු කෝටියයක් විතර ධනයේ තිබුණාය. ඒගන තමන්ගේ දීමනාවට සාපේක්ෂව ලැබිල තියෙන හැටි. ප්‍රඥ්ඥාව නැත්තන්. පෙරපිනෙන් ලැබිච්ච හැම දෙයක්ම පින්නතුනේ අකුසලය වෙනුවෙන්ම පාවිච්චයෙන. සමහර වෙලාවට අපට හම්බ වෙන සමහර උපකරන ඒ උප කරන ලැබිල ති එදිෙදා ජීවිතය ප්‍රයෝජනය සඳහා එදිනෙදා ජීවිතයේ ප්‍රයෝජනය සඳහා ලැබුණු උපකරන ප්‍රඥාවෙන් තොරව භාවිතා කරන්නේ මෙලොව පරලෝ දෙකම පිරිහෙන තැනට අන්න ඒක නිසා අපි හැම වෙලාවම පින්කමක් කරනකොටඒ පින්කම අවසානි හොඳ ප්‍රාර්ථනාවක් ගුණු කර ෝනේ මෙතැන් පටන්ම මේ පංකම මටකුහොමද විපාක දෙන්නඩෝනි. එහෙම නැත්තන් ඒ පංකම මේ සංසාරෙක් කවදහරි තමයි පල දෙන්නේ. නව තබේ පාර්ථනාව ගනු කර්ඩෝනි මෙතැන් පටන්ම පින්කම කරපු මේ මොහොතේ ඉඳළම්ම මේ පින්කමේ කුසල විපාකයේ මට කොහොමද පලදෙන්ඩුවනි ඒක මේ ජීවිතය පලදෙන් ප්‍රමාණය බොහොම අඩුවෙන්ඩ පුළුවන් නමුත් මරණින් මත්ති මගේ ඊළඟ භවය ඉඳලා මම කරගත්ත කුසල කරමය අති දේර්ග කාලයක් එක දිගට විපාක දෙනවා කියන කාරණාව මනාව පැහැදිලි කරලා තියෙනවා පිඳතන බලන්ඩුකු පෙරපින් කරලා මනුස්සලෝක ඉපදිලා මනුස්සලෝක ඉපදුනත් බෞද්ධ පවුලක ඉපදිලත් තුනරුවන්ට ගරු කිරීමක් නැතුව වාසේ කරණය කොච්චර ඉන්නවද. බෞද්ධ පවුලක ඉපදුනා බෞද්ධයක් කියලකැන තුනරුවන් සරණ ගෙබ කෙනෙක්. බෞද්ධ පවුල් පරිසරය උපදිනව කියල කැන සත්පුරුෂෝ සහිත උපදිනවා කියෙනෙක්. සත්පුරෘෂයන්ගේ විශේෂානු කම්පාව ලැබෙන්න්නේනේ. සමහරලාට අම්මතාත්තා බොහොම පින්කරනයි. ඒ ගෙවල් වල දරුවොත්තින්නවා. හැබැ ඒගොල්ලු මෞපයන්ගේ ක්‍රියාකාරකංගොල්ට හත් පසින්ම වෙනස්. මෞපියෝ නිරන්තරෙන් පංචසීල ප්‍රතිපදාවවිහික් මිලායිඉන්න උදේ අවස බුද්ධවන්දනාව කරනවා පෝයි් පෝසත සිල් සමාදන් වෙනවා හැකි හැම අවස්ථාවකුම දම්පැක් දෙෙනවා නමුත් දරුව පන්සිිල් රැකින්නේ දරුව සිල් සමාදං වෙන්නේ නෑ දරුව දම් පැන් දෙන තැන්වොලට උද උපකාර කරන්න වෙන්නේෙ නෑ එගොල් වෙනම ජීවිතයක් වෙනම පැත්තක නමුත් මේ මෞපියෝ ගොල්ල දහමට සුමඟට යොමු කරන්න කටයුතු කරන්නෙත්නෑ තමන්ගේ කාර්ය තමන් කරගෙන තමන් නිහඬ ඉන්නවා දරුවවුඋනන්දු කරන්න කල්පනාවක් නෑ ඒ න සත්පුරුෂයන්ගේ විශේෂානුකම්පාව ලැබෙනවාඩුයි සත්පුරුෂයන්ගේ විශේෂා අනුකම්පාව ලබන්ෙවා කියලා ප කරල පාර්ථනා කරන්න වටින පින්නතුන අපි ශාසනයේ පණ්ඩිත සාමනේරයන් වහන්සේට සුක සාමනේරයන් වහන්සේට සත්පුරුෂයන්ගේ අනුකම්පාව ලැබන හැටි බොහෝ ධර්ම දේශනාවල්ල ලබි පහැදිලි කරලා තියෙනවා. ඉතින්ගේ සත්පුරුෂ ආශ්‍රය ලබනව කියනක බොම කලාතුරකින් වෙනද ප්‍රාර්ථනා කරලා තියන වටින පිනතුන අපි යම් කටයුත්තක් කරගෙන යනකොට කාලයක් තිස්සේ කටයුත්ත යෙදෙනකොට ඒ සම්බන්ධයෙන් තියෙන ගෞරවය අඩුවෙලායනවා ආගේ ගෞරවය අඩුවීම නිත් ඒ කටයුත පරිවර්තනය වෙන් ඇකුස ලෙව්නිසා. ඒ ගෞරවේ අඩුවෙන්න්නේඇයි ශ්‍රද්ධාව නැති නිසා ප්‍ර්ඥාව නැති නිසා. උදාහරය කැටිට කල්පන කර බලන්ඳක ිබිසා රජරුවන්ගේ ඥාති පිරිස පිළිබඳව එක මේ ජීවිතය ඥාතියනමේ බනාහනා හැටියට දන්නවනේ බිම්බිසා රජරුවන්ගේ පිඉල්ලගෙන පෙරභවේ ඥාතිීන් රජර ොයාගෙන ාව කියන කාරණාව ඒතකොට බුද්ාන්ත්‍රර හතරක් තිස්සම මේ කට්ටියේ දුගතියන්නේ. බුද්ධාන්ත්‍ර හතරක් තිස්සපින් හොයනවා කකුසඳ බුදුරජාණන් වහසගෙන් ඇහුවහම ස්වාමීන අපිට පින් දෙන්න කෙනෙක් නැද්ද කියලා කෝනාගම බුදුරජාණන් වහසගෙන් අහන්ඩ කියෙන්වා ඊළ ගන්තර් කල්පි. කෝනාාගම බුදුරජාණන් වහසසිගෙන් ඇහු හම සඳහන් කලා කාශ්ව බුදුරජාණන් වහන්සගේ අහන්න කියලා කාශව බුදුරජාණන් වහන්සගෙන් ඇහුවට පස කියනවා ගෞතම බුදුරජාණන් වහන්සග අහඬ කියලා ඉති අපේ බුදුරජාණන් වහන්සගේ කාලී ඔවුන්ගේ ඥාතියෙක් ඉන්නවා බිම්බිසාර කියලා ඉදිහෙන බිම්බි සසාරජරූ හොයාගෙන පින් ග්ඩෙන්නේ නිසා මොකද කරගත්ත වරද බොම ඇත සංසාරී බුන්ධාන්තරේකම තුනුරුවන්ට හොන්ට දන් දෙන මහදානපතිය කිටිය. අපි අනාත පින්ඩිකාදී සිටුවරුවගේ. ඒ ධානපතිය වෙන කවරුවත් නෙමේ බිම්බිසාරාජිරු. හැම දාම තමන්ගේ මාලිගාාවී මහා සංගයට දන් දෙනවා. එක දවසක් නොයාම බැරි හදිස්සි කටයුත්තකට දුරපලාතකට ඇන්ඩ සිද වුණා දින ගණනකට එන්නේෙ නෑ දන් දෙෙන්ට හැමදාම සියල්ල සූදාන තමන්ගේ ඥාතීන්ට කිව්වා ධනසම්පත් ඇති තරන් තියෙනවා බොහොම ප්‍රනීත විදිහට මං එනකං හැමදාම දන් දෙන්න කියලා මේ ඥාතින්නේ වගකීම බාරගත්තා පස්සෙ පස්සෙ වෙනකොට රස කැවිලි දැකල් කෑම ැ දරුමල්ලු අඩනකොට ඉල්ලලා ඔවු නලවගන්න යින් රස කෙවිලි දුන්න. තුනුරුවන්ට වෙන් කරලති බිච්ච දේවල්. සංඝයාට පූජා කරන්න කිය සමහරයි ගෙනල්ල දුන්න දේවල්. ඉතිං අර එක දිගට පින්කරනකොට පංකම පිළිබඳව තියෙන උනන්දුව උද්‍යයෝග අඩුවෙලා ඒ කාරණාව සම්බන්ධයෙන් තියන වටිනාක ම අඩු වෙලා තුනුරුවන්ට වංකරපු දේවල් දරුවටත් දුන්නා. තවත් පස්සේ යනකොට තමනුත් පරිහරණය කළා සංඝයාට ගෙනාපු දේවල් සංඝයාට පූජා කරන්න තියෙන දේවල් සමල්ලට අපිගමු දාන ටික හදනවා රස කැවිදි හදනවා හදන ගමන් තමනුත්තිකක් කටේදා ගන්නවා ඉතුරු පංගෝ ආය හදන. ගැල ෙ තමට නෙේ මහා සංගයා වෙනුවෙන් කියලන්නේ. එතකොට තමයි ප්‍රශ්නයක් තියන්නේ. ඕන දෙකර ගණඩ කියලා ගෙන්නල දුන්නන මක්නෑ. නමුත් මහා සංගයට පූජා කරන්න ධනට අර ගණඩ කෙල්ල ගැනල දුන්නදේ අරවිදිහට පරිහරණය කිරීම තුළ විශාල ප්‍ර්නයක් තිේෙන. අන්න එහෙම කරපු පිරිසක් තමයි මේ කාලාආන්තරයක් නිරේ දුක් විදඳල දුක් කියෙදලලා මෙයින් මහාකල්ප අනු එකකට කලින් මෙගොලු මේ වැරදි වඩී කරන්නේ මහාකල්ප අනු එකකට කලින් එකන මහාකල්ප අනු එකකින් පස්සේ තමයි තමන්ගේම ඥාතියාගෙන් පින් අරගෙන ඒ දුක්ඛ්‍යතාත් මොලින් බිදඩවෙන්නේ යහපත් දේ නමුත් කාලයක් තිස්සේ කරගෙන යනකොට ශ්‍රද්ධවාඩුවෙනවා ගෞරවය අඩුවෙනවා පිනතින අද කාලෙත් එහෙමම තමයි. පින්කං කරන්න ගිය හම දානාදී පිින්කං ලෑස්්ටි කරනකොට මේ අදී වැරදිඕන තරන් වෙනවා. සමහර වෙලාවට සංගයාට වෙන්කරපු කොටසම වෘක්තිවිඳින්ට විශේෂයෙන් බලාගන ඉන්න පිස්සින්නවා නමුත් සඟ සතු කරලා තියෙන කොටස පස්සේ නමුත් සංගයාගෙන් අවසරයක් නැතු බුක්තිවිඳන්නම සූදානම් වෙනවා සංගයකෙන් අවසරයක් ලැබිල නැත්තන් පවසිද්ධවෙන්න තිනට කඩ බොම වැඩි. අන්න ඒක නිසා මේ ඥාන විප්පයුක්තව කරන පින්කං ඥාන සම්පයුක්තව කරන පින්කං අතර විශාල වෙන සක්තියෙනවා. ඥාන විප්පයුක්තව පින්කං කරහම තමයි අරවිදිය බොහෝ අකුසල්ලෝට එක හේතුවක් බවට පත්වෙන්නේ සා අපි හැම වෙලා ඥාන සම්ප්‍රයුක්ත කු සල් වලට එළමෙන් ඕනෑ පින්නතනී සමහරාය තමන්ගේ ශක්තිය පාවිච්චි කරලා අනුන්ට කොච්චර කරදර කරනවාද. ි මුලින්ස හිපත් කළ මේ ශක්තිය ධනය බලය පරිවාර ස සම්පත්තිය ඔක්කොම ලැබුණ රපුන්නේ ශක්තියෙන් ඒක හඳුන ගන්නන්නේ නැතුව එ සියලු හැකියාවන් ශක්තිීන් පාවිච්චි කරලා අය කල්ප ගානකට සසරින් නොමිදෙනකු සල් සමහල්ලාට කරන්නේ. සමහලට විහෙර විහාර පවා බින්ඳිනවා. චෛත්‍යවල් හාරනවා බුදු පිළිම කඩනවා. බුද්ධ ප්‍රතිමා රණින් නිම කරපු දේවල් කිසිම බයක් සැකක් නැතුව සමහලට තලනවා උනුකරනවා විිනාස කරනවා. නොත් ඒත් නිදංගොලින් හරි බෙන තියෙන තැංගොලින් හඩ අරගණඩ ඔවුන්ට සමහරලට විශේෂ බලයක් විශේෂ ආරක්ෂාව විශේෂ රැකවරණය ඇතිබුුණ. ඔවු එහෙම කරපු බව කරන බව හොදාකාරෝම දන්නවා. නමුත් කවරුවත් ඔවුන්ට දනුවන් කරන නිදිරි පත්තිෙන්නේ. ඇයි පෙර කරපු පුුණන්න ශක්තිය හරි බලවත්. නවත් සම්මා දිිට්ටියය නැතිහින්දා. පෙර පුන්නේි ශක්තිය අද ක්‍රියාත්මක වෙන්න කල්ප කාලාන්තරේකට සතරාපායෙන් ගොඩ නොයින්ද. පින් පව් මාරයකෙදීට ක්‍රියාත්මක වෙනවා කියල කියන්නේ අන්නේ කාරණාවල්දික්. එනිසා පින්නතුන මේ ජීවිතය අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒත් පෙරකරගත්ත සුවිශාල කුශල ශක්තියක් නිසා. පෙර කරන්න ලද පුුණ්්‍ය ශක්තියේ ආනුභාවයෙන් ලැබිච්ච මෙවන් වාසනාවන්ත ජීවිතයක්. හරියට මෙහයවඩ එ ජීවිතයේ නිවැරදිව ඉදිරියට පවත්වගෙනයන්න සත්පුරුෂයෙන් ග්‍යාශ්‍රය ඇිට හොඳට මවශ්‍යයි. මේ ජීවිතෙත් ට පි කරන්න පුළුවන් කාලේගතමයි අප පිපදිලතියන්නේ. බුද්ධාන්තරයේක ලැබිච්ච සම්මාධිට්ික මනුස්ස ජීවිතයක්. එනිසාපි ගොඩක් පින් කරගන්නවා. පිනක් කරලා නිවැරදිව පාර්ථනාවක් කරඩඕනේ. මං මේ කරගත්ත කුසල කරමයේ නිවන් දකිනතුරු මට කොහොමද පල දෙෙන්ඩෝනි. සැරියුත් මහරහතන් වහන්සේ වගේ දෙගුණයක් පෙරුම්පුරලා හිටපු දේවදත්වයන් වහන්සේ කොයි තරන්න අකුසල් කරගත්තද සාක්‍ය කුලේ වගේ උසස්කුලේක ඉපදිලා පිරිසි දුසිල් රැකල ධ්‍යන මට්ටන් අටම උපදවලත් අභිග්ඥා ලාබීව ඉඳලත් පෙර බවයක් ඇති කරගත්ත බද්ධ වෛරයක් හබෝස්තණන් වහසෙත් එක් ඇතිකරගත්ත බද්ධ වෛරයක් විපාගදීමෙන් අදත් අවීී නිමක් නැති දුක්කන්දරාවක්ඉදිිනෝ පතුන ඒ තරම්ම පංකරපු උතුමන් වහන්සේලාටත් මෙහෙම දුක්විඳන්න වෙනවා කියලා අපිට හිතෙනවද නිවැරදිව මේ කාරණා ඥාන සම්ප්‍රයුක්තව යොදාගත්තේ නැතිකොට සංසාරි කොච්චර වරදිනවද කියලා පිනතින මේ ලෝක වගේම අපේ ලංකාවිත් බොහෝ ආගම් තියෙනවා එබොහෝ ආගම් තියෙන අතර අපි බුද්ධාගමී අපි බුද්ාගමේ අයයි කියලා මේ කර්මය විපාක දෙනකොට අපි අතහැරල විපාක දෙන්නේ මේ බෞද්ධය කියලා එහම එකක් නෑ කර්ම පල දෙනකොට අපි හැමෝටම තමා කුසල් පල දෙන්නේ හිත රැකගණ්ඩ උත්සාහයේ යෙදනොත් මේ හිත නිවැදිව යොදවා ගණ්ඩ නිවැරදිව පාලනය කරගෙන සිතට වහල්නො වී කටයුතු කරන්න අපිට පුලුවන් වුනොත් අපින් සිද්ධ වෙන බොහෝ අකුසල කරමයන් පාලනය කරන්න නවත්තගණඩ අපිට පුළුවන් අගේක නිසා හැම වෙලා මුත්සහ කරඩ තමන්ගේ හිත රැකගණඩ ඒ කාරණාව කොහොමද කරගන්නේ ර වෙනුවෙන් මංමනවද ප්‍රගුණ කරන්නවනි ඒකාරණා මනාව දැනගෙන ක්‍රියාත්පක වෙන්ඩ ඒකයි මුලිින්ම සඳහන් කළේ ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ පාලන ප්‍රදේශය ඉන්න කියලා එතමයි සතර සති පට්ටානිේ හැම වෙලාමසිහ පිහිටවල කටයුතු කරන්න කරනදේ පිළිබඳව සිහයෙන් කටයුතු කරට.සිහය පිහිටවාගෙන ප්‍රඥාව යොදාගන නිවැරදිව යම් කාරණාවක් සිද්ධ කරන්න යම් කෙනෙකුට පුළුවහන්නන්. කරන කරන කටයුත්ත සම්බන්ධව සිහය පවත්තනවනන් මේ අකුසලයයි මේ කුසලයයි කියලා. අකුසලයෙන් ඇත් වෙලා කුසලේ යදින්ට. ඒම නැත්තං මෙසාසර හරි භයනකයි. භාගිතු නොහසි දේශනා කළේ නම් හැම වෙලාම තම පියාගේ ප්‍රදේශයවාසය කරන්න කියලා. නමුත් වර්තමානය අපි කල්පනා කරලා බලහම අපි ඉන්න මාරයාගේ ප්‍රදේශමයි. භාගිතුන් වහසගේ ප්‍රදේශයේ සතර සති පට්ටානය මාරයාගේ ප්‍රදේශයක යනි පංචකාමේය. අපි දැ ඉන්න කොයි පැත්තෙද කියල කල්පන කර බලන්ට. රැකවරණේ තියෙන භාගිතුන් වහසගේ පැත්තද නිරයට විෘත වෙච්ච මාරයාගේ පැත්ෙද කියලා තීරණය කරල බලන්නවන ඔබ කොහත කියලා පිනතින අපි මේ මාරයෝ පස් දෙන ගැන කතා කරනකොට මේ අභිශංස්කාර මාර කියල කීවේ මෙන්න මේ කාරවුට අපි කරන ලද පිම් පව් අපිටම මාරයක ෙටීරක්‍රාත්මක වෙනවා එ ඒ කුසල කර්මයන් මාරයෙක් බවට පත් නොකර ගණ්ඩනං ඥාන සම්ප්‍රයුක්තව පින්කන් කරඩ ඕනේ නිවැරදිව පාර්ථනාගුණ කරගැන්්ඩෝනේ. ඔබ කරන හැම කුසල කර්මයක් අවසානිම මේ රැස්කරගත්ත කුසලයේ නිවන්දක්නා ජාතිදක්වා මටකොයි විදිහටද විපාකදිය යුත්තකයන කාරණාව නිවැරදිව ප්‍රාර්ථනා කරගෙන මේ බුද්ධාන්තරයේ තුළ බොහෝ කුසල් කරගෙන සුගතියෙන් සුගතියට ගමන් කරලා සසර මග කෙරවල කරගැන්ඩ. බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාාවෙන් ශක්තිය දහිරිය භාග්‍ය නිරන්තරය මුදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා නමෝතස භගපතු අරහතුෝ සම්මා That's